උතුම් මව්පදවිය ලබා ගැනීම යුතිපතින් විදිහට දෙන්නෙක් එක තැනකට ආවම බලාපොරොත්තුන ලොකු ආසාවක් ලොකු කැමැත්තක්. හැබැයි ඇත්තටම ගර්භණී වුණාට පස්සේ ගර්භණී මාතාවක් සිදු කළ යුතු දේවල් තියෙනවා, සිදු නොකළ යුතු දේවල් තියෙනවා. අපි කතා කර මේ පිළිබඳව හොඳ දරු ප්‍රසූතියක්, සාර්ථක දරු ප්‍රසූතියක් ලබන්නට මවක් වෙන්න ඉන්න කෙනෙක් ගර්භණී මාතාවක් කළ යුතු දේවල් මොනවද? අපි ආරාධනා කළා කොළඹ අට කාසල් වීදියේ කාන්තා ශික්ෂණ රෝහලේ නාර්වේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ප්‍රියත් ලියනගම වෛද්‍යතුමාට අයබණ්ඩපතුමාට. ඔයතුමන දැන් මේ බොහෝ දේවල් එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මට මුලින්ම අහන්න හිතුණා ගොඩක් මේ මමක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට දෙන ප්‍රශ්නයක් තමයි මේ කෑම බීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. කන්න ඕන මොනවාද, නොකන්න ඕන මොනවාද, එහෙම දේවල් තියෙනවා. සමහර පළතුරු වර්ග තියෙනවා, අන්නාසි කන්න එපා කියනවා, පැපොල් කන්න එපා කියනවා. චුට්ටක් පැහැදිලි කරමු, කන්න ඕන නොකන්න ඕන දේවල් මොනවද කියලා. ඔව් විසනල්ලි, දැන් ඇත්තට ප්‍රෙග්නන්සි එකේ අපි ඉස්සෙල්ලා බලන්න ඕන බබෙක්ගේ වර්ධනයට වඩාත් වැදගත් මොනවද කියලා. ඇත්තට කන්න පුළුවන් ආහාර ගත්තොත් ෆෝලික් ඇසිඩ් තියෙනවා, ෆෝලේට් වැඩියෙන් තියෙනවා ගන්න ඕන, යක්කඩ කැල්සියම් වැඩියෙන් ගන්න ඕන. ඊට අමතරව තව තියෙනවා ඔමේගා 3, මම පොඩක් පැහැදිලි කරන්නම් ඔමේගා 3 කියන්නේ මොකටද කියලා. ඊට අමතරව තව තියෙනවා අපිට ප්‍රෝටීන් ටිකක් වැඩියෙන් අවශ්‍ය වෙනවා, තන්තු වැඩියෙන් අවශ්‍ය වෙනවා, නැත්නම් අර කන්ස්ටිපේෂන් මලබද්ධය වගේ ඒවා එනවා. ඊට අමතර වතුර ටිකක් වැඩියෙන් එනවා. එතකොට අපිට දැන් මේ තීරේ පේනවා නේද? ඔව්, ඔන්න ওই තීරේ බැලුවොත් ඔතන තියෙනවා පේනවා ඇති අලි ගැට පේන තියෙනවා. එතකොට පළතුරු ටිකක් තියෙනවා, මාළු වර්ග ටිකක් තියෙනවා. ඔබට තේරෙනවා ඇති මේ මාළුවේක අපේ මාළු වර්ග කීපයක් තියෙනවා. සමහර ඒවා ගන්න හොඳ නැති ඒවා තියෙනවා, මෙතන තියෙන්නේ හොඳ ඒවා. මේකේ මොකද්ද? සැමන්, එතකොට සාඩින්, මැකරල් වගේ අන්න ඔය වගේ ඒවා තියෙනවා. ඔතන ගන්න සුදුසු ඒවා ටිකක් තියෙනවා. ඔතන මාළු ටිකක් ඔය ඔතන පෙන්නු කරලා තියෙනවා. එතකොට මේ ඊට අමතරව අපිට ඔමේගා 3 කියන එක අවශ්‍ය වෙනවා බබෙක්ගේ මොළයේ සහ බුද්ධිය වර්ධනයට සහ එයාගේ ඉදිරියේ එයාගේ කායික වර්ධනයේ සිළු දෙටම. ඒතර ඊට අමතරව අර ප්‍රීටර්ම් ලේබ කියලා සමහරලාට බබලා කලින් හම් වෙනවා. ඒ වගේ දේවල් අඩු කරගන්න පුළුවන් ඔමේගා 3 තිබුණොත්. තවත් එකක් තමයි ඇදුම. දැන් ගොඩාක් තියෙනවා අපේ සමාජයේ ඇදුම වගේ. ඇදුම වගේ ඒවා අඩු කරගන්න පුළුවන් ඔමේගා 3 තියෙනවා නම්. ඇදුම තව ඇලර්ජික් කන්ඩිෂන්. සමහරලාට එනවා එකපාරට අපි දන්නේ නැහැ ඒක කසන ගන්නවා. එතකොට මේ වගේ ඇලර්ජික් කන්ඩිෂන් අඩු කරන්න පුළුවන් ඔමේගා 3 වලින්. ඉතින් ඔමේගා 3 තියෙන පෙති ගැනීමේදී ගොඩක් ගණන් ඒවා. එතකොට ඒවා ගන්න නැතුව මේ ආහාර වලින් අපිට පුළුවන් ඒ ටික එම සියලු දේම ලබා ගන්න. එතකොට ඒවා අධික ආහාර තමයි මම කිව්වාගේ සැමන්, සාඩින් වගේ මාළු වල තියෙනවා. කිරි වල තියෙනවා, බිත්තර වල ගොඩක් තියෙනවා. බිත්තර, අලි ගැට පේර වගේ ඒවා තියෙනවා. එතකොට තවත් පළතුරු වර්ග තියෙනවා ගන්න පුළුවන් ඒවා. එතකොට මේ ඒ වගේ ඒවා පානය කරනවා. ඒ වගේම ගන්න බැරි ආහාර ටිකකුත් තියෙනවා. අතන මං චුට්ටක් ඔබ තව ස්ලයිඩ් එකක් තියෙනවා පුළුවන් නම් තියෙනවද දැන්? ඒ ස්ලයිඩ් එක අපි බලමු. ඒක පස්සෙලා එක හමුණා එක දාන්න. පැපොල් අන්නා සම්බන්ධයෙන් පැපොල් වල මෙන්න මෙහෙම ප්‍රශ්නක් තියෙනවා. ගොඩක් අය ලංකාවේ කියනවා අහපු ගාම කියනවා පැපොල් මේ තියෙන මෙන්න මේ මාළු ටික පොඩ්ඩක් බලා ගන්න. මේකේ තියෙනවා සෝඩ් ෆිෂ් කියලා අර දිග හොටක් වගේ තියෙනවා. තව මාළු තියෙනවා, අර රතු පාට මාළු ඉන්නවා. අර තියෙනවා තව එක එක වර්ග. මෙන්න මේ මාළු වර්ග ගන්න එපා. මේ මාළු වර්ග ප්‍රෙග්නන්සි එකේ ගන්න සුදුසු නැති වර්ග. ඒතර ඔබට පේනවා ඇති අර කලින් ඒවා ගන්න හොඳයි කිව්වට මේ ටික ගන්න හොඳ නැහැ. ඒතර ඔබතුමා අහපු ඊළඟ ප්‍රශ්නය පැපොල්. ඔව්. පැපොල් දැන් ගොඩක් අය අපේ ඒතර අම්මලා සහ ආච්චිලා කියනවා කන්න එපා ගබ්සාවි කියලා. පැපොල් වල තියෙනවා ලේටෙක්ස් කියලා, අර පැපොල් කිරි තියෙන්නේ ලේටෙක්ස් කියලා රසායනික ද්‍රව්‍යයක්. මේ ලේටෙක්ස් තියෙන්නේ ඇත්තටම කියනවා නම් පැපොල් එකක් හොඳට ඉදෙන්න කලින් තමයි තියෙන්නේ. හොඳට ඉදුණාට පස්සේ මේ ලේටෙක්ස් කියන එක නැති වෙලා යනවා. ඒකෙන් හින්දා පැපොල් ඉතාම හොඳයි අපේ කන්ස්ටිපේෂන් එහෙම නැත්නම් මලබද්ධය වළක්වන්න. හැබැයි එතකොට ඔබ ගන්න ඕන එක හොඳට ඉදිච්ච පැපොල්. බාගෙට සමහර අය ඉන්න පළතුරු කනකොට අපි දැකලා තියෙනවා කෙහෙල් ගෙඩියක් උණක් කනකොට කියනවා මං ටිකක් අමුයි කන්නේ එහෙමයි. ඒතර කෙහෙල් කෑවට කමක් නැහැ. නමුත් මේකෙදි ප්‍රධාන වශයෙන් අමු පැපොල් කන්න එපා. ටිකක් හොඳටම ඉදිච්ච පැපොල් කන්න ඉතාමත් කිසිම හේතුවකින්ද ගබ්සාවක් වෙන්නේ නැහැ එහෙම කෑවොත්. ඒක සුදුසුයි. ඒතර අන්නාසි වල බ්‍රෝමිලේන් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒ වගේ බ්‍රෝමිලේන් කියන රසායනික ද්‍රව්‍යය හින්දා පුළුවන් ලේ වහනයක් එහෙම වෙන්න. ඉතින් ඒකෙන්ද අපි කියන පුළුවන් තරම් අන්නාසි එතකොට කන්න එපා කියලා නෙවෙයි කියන්නේ, පරිස්සමෙන් කනවා නම් පොඩි කෑල්ලක් වගේ ගන්න. එහෙම නැත්නම් සීෆුඩ් වල ගොඩක් වෙලාවට අපේ ශරීරයට ප්‍රෙග්නන්සි එකේදී එක එක අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ප්‍රෙග්නන්සි එක අඩු ගන්න. නමුත් පැපොල් කෑම ඉතාම හොඳයි. හොඳටම ඉදිච්ච පැපොල්. හරි.
හරි අපි ඊළඟට ගියොත් එමු දැන් ව්‍යායාම සම්බන්ධ අපි දන්නවා විදේශ රටවල නම් ගොඩක් වෙලාවට සියලු රාජකාරි මේ ගර්භණී මාතාවක් කියලා අතහරින්නේ නැහැ අවසාන මොහොත දක්වා නැත්තම් රෝහලට යන මොහොත දක්වාම වැඩ කරන අපි කාන්තාවන් දකින්නේ ව්‍යායාම කොහොමද අපි කළ යුත්තේ කළ යුතු විදි කොහොමද ඒක සිද්ධ වෙන්න ඕනේ එතන මම පටන් ගන්න මෙන්න මේක පෙන්නලා මේ තියෙන්නේ මේක තමයි අපේ ඉලෑට කූඩුව එතන මේ මේකේ තියෙනවා ලිගමන්ට්ස් කියලා දැන් ඔබ දන්නවා ඇති මැරතන් තරගයක් දුවන කෙනෙක් වුණත් උදේ ඉඳන් රෑ වෙනකන් අපි දන්නවා හැමදාම මොකද කරන්නේ දුවලා අර කකුල පොඩ්ඩක් ස්ට්‍රෙච් කරනවා මොකද එක පාට එක දවසෙන් කරණික කරන්න බෑ අපේ වෙලා තියෙන අවසනාවට අපේ අම්මලා ගොඩක් වෙලාට ඉඳලා ඉඳලා අන්තිම මාස 10 බබා ලේබර් රූම් එකට දාපු දවසේ බබා හම්බෙන්න යනෝ උදේ ඉඳන් හැන්දෑව වෙනකන් පැය 7ක් 8ක් ඉඳලා බබා හම්බෙන්නේ නැහැ සමහරට සීසර් වෙනවා සීසර් රේට් එක ඉතාම අධික වෙලා ඒ කාලේ තිබුණා 110 12 15 දැන් සමාජතංගල 140-150 වෙනකන් අධික වෙලා. ඉතින් මොකද්ද හේතුව? අම්මලා ඇවිදින්න එක්සයිස් ගන්න නැති හින්දා මේ පෙල්ලිස් එකේ තියෙන මේ මේක හැදිලා තියෙන්නේ මේ ඉලාට කූඩුව ඔබ දැකලා ඇති ඇට කීපකින් එකක් දෙකක් මෙතන පිටිපස්සෙත් තව එකක් තියෙනවා. ඉතින් මේක ඇදෙන්න ඕන. ඉතින් මේක ඇදෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ ලිගමන් ස්ට්‍රෙච් වෙන්න නම් මේක අනිවාර්යයෙන් මොකද කරන්න ඕන? ඔබ පැහැදිලිවම පොඩි කාලේ ඉඳන් මුල කාලේ ඉඳන්ම ප්‍රෙග්නන්සි එකේ ඇවිදලා ස්ට්‍රෙච්. එතන මම පොඩ්ඩක් එක්සයිස් ටිකක් පෙන්නන්නම් ඔබට පෙන්වන්න පුළුවන් නම් මේ එක්සයිස් ටික. එතනින් අපි කියන්න මොනවද කළ යුතු. ඔය තියෙන එකක් තමයි ওই පෙලිස් එකේ ඔය තියෙන ওই විදිහේ එක්සයිස් එකක්. තව තියෙන ව්‍යායාම ටිකක් අපි පෙන්වන්නම්. තව එකකට ඔය අනිත් එක තමයි ඇවිදීම. ඕන එක්සයිස් එකක් කරන්න කලින් ඔබට පුළුවන් නම් දවසකට අපි කියනවා විනාඩි 30 ඉඳන් පැයක් දක්වා හැම අම්ම කෙනෙකුටම ඇවිදින්න කියලා ටිකක් ෆාස්ට් වොකින්. ඒ කියන්නේ හිමින් නෙමෙයි ටිකක් හයියෙන්. දුවන්න නෙමෙයි තියෙන්නේ. ඊළඟට තව මේ තියෙන්නේ. මේ එක්සයිස් එක තව ඊට වඩා හොඳ ඒවා තියෙනවා. ඔය තවත් ඒවා තියෙනවා. ඔය තියෙන ඔක්කොම ස්ට්‍රෙච්. ඔය තියෙන ඔක්කොම ස්ට්‍රෙචින් එක්සයිස් කොන්දේ කැක්කුමට. එතන ඔන්න ඔය එක්සයිස් එක ඉතාම හොඳයි. ඔය මොකද ඔකට කියනවා ස්කොටින් කියලා. ස්කොටින් එක්සයිස් එක ඉතාම හොඳයි. ප්‍රෙග්නන්සි එක ගැන මොනවාද අපි කියනවා බැකේ කොන්දේ අමාරු වගේ ඇති වෙනවා. කොන්දේ අමාරු වළක්වන්න මම ඒක පොඩක් තාටිකින් පැහැදිලි කරන්න ඔය ෆොටෝස් ටික ඉවර වෙලා. ඔය තියෙන එකක් කොන්දේ කැක්කුම වළක්වා ගැනීම එක මේකක්. ඔය තියෙන ඔය එක්සයිස් ටික. එතකොට ඔය තියෙන ඇවිදීම. එතකොට අර ඔබතුමා කිව්වා වගේ ඇයි එක්සයිස් කරන්න ඕන කියන එක දෙවෙනි එක තමයි ඔබ දන්නවා ප්‍රෙග්නන්සි එක නිකන් මේ අම්මා කියලා හිතුවොත් අම්මගේ බඩ ඉස්සරහට වැඩි. එතකොට අපි දන්නවා ඕන දෙයක් අපි ඉස්සරහ බර වැඩි වුණාම අපි මෙහෙම වැටෙන්න යනවා. බරේ ඒකට කියනවා සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි. ග්‍රැවිටි එක ඉස්සරහට යනවා. එතකොට මොකද වෙන්නේ? අපේ කොන්දෙන් අම්මගේ කොන්දෙන් තියෙන ලිගමන්ට්ස් කියලා ඒව ඇදගෙන බොහොම අමාරුවෙන් මේක වැටෙන්න නොදී අල්ලගෙන එතන මේව අතරින් යන ස්පයිනල් නර්වස් කියන්නේ කොඳුයට අතරින් යන නර්වස් මේක ඇදෙනකොට අර ස්නායු තෙරපීමක් වෙනවා. එතන මොකද වෙන්නේ? අම්මලා කියනෙම එකක් තමයි කොන්දේ කැක්කුම. එතන මම අර කිපෙන්නපු එක්සයිස් වලින් කොන්දේ කැක්කුම ගොඩාක් අඩු කර ගන්න පුළුවන් පළවෙනි දවසේ ඉඳන්ම එක්සයිස් කරන්න. එතන ඕකේ තියෙන කොන්දර කරන එක්සයිස් උත් තියෙනවා. අපිට විශේෂයෙන් තව වැඩි දුර අහ ගන්න ඕන රෝහලකට ආවොත් අපිට අපේ සායනය අනිවාර්යෙන් කියලා දෙන්න පුළුවන් මොනවාද එක්සයිස්. අනික අපි උත්සාහය තියෙන මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔබ දැනුවත් කිරීම. එතනින් එහාට ඔබ දෙසත වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ලබා ගන්න පුළුවන් හරිම විදිහට කොහොමද කකුල් උස්සගන්නේ මේ දේවල් ටික ඔබට ඒ සායනයකින් දැන ගන්න පුළුවන්. දැන් මේ නිදා ගන්න විදිය ඒකත් ඉතා වැදගත්. එතකොට කොහොමද සුදුසු විදිය දරුවෙක් බිහි කරන අම්මා කෙනෙක්ට? ඔව් දැන් අපේ පොඩි මිත්‍යා මතයක් තියෙනවා අම්මා කෙනෙක් නිදා ගන්නකොට වමටම හැරලා නිදා ගන්න කියලා මුල කාලේ නේද. වමටම හැරලා නිදා ගත්තම තියෙන ප්‍රශ්නයක් තමයි අම්මා අනිවාර්යෙන් කියනවා මගේ අත රිදෙනවා ටික කාලයක් යනවා ඉන්න බෑ ඒක. ඒතර ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒතර මොකද්ද මේ ඇයි මේ වමට කියලා කියන්නේ. ඒක කිව්වොත් මෙන්න මෙහෙමයි. අම්මා කෙනෙක්ගේ බබෙක් සාමාන්‍යයෙන් මෙහෙම දිග අතට ඉන්නකොට රුධිර වාහිනිය මෙන්න මේක මගේ අත රුධිර වාහිනියක් කිව්වොත් මුල අවස්ථාවේ කිසිසේත්ම මේ මේක බලපාන්නේ නෑ. නමුත් පසු කාලේ ප්‍රෙග්නන්සි එකේ බබාගේ බරට මේ රුධිර වාහිනිය තෙරපෙනවා. එතකොට හાર્ට් එකට යන රුධිර අම්මගේ අඩු වෙලා යනවා. එතකොට ඒක බබාට එච්චර හිතකර නැහැ. ඒතර පහු කාලේ කියන්නේ ටිකක් බබා හම්බෙන්න ලඟ වෙන්න ලඟ වෙන්න අපි කියනවා කෙලින් නිදා ගන්න එපා. හැබැයි වමටම කියලා එකක් නැහැ. අපි වමට පොඩ්ඩක් මෙහෙම හැරුණත් දකුණට පොඩ්ඩක් හැරුණත් අර යට තියෙන රුධිර වාහිනී තෙරපීමේ අවස්ථාව අඩුයි. එහෙනම් ඔබට නිදා ගන්න අනිවාර්යෙන් වමට හැරෙන්නත් පුළුවන්. දකුණට හැරෙලත් පුළුවන්. ඒ දෙකම පුළුවන්. නමුත් කෙලින් නිදා ගැනීම අවසාන කාලයේදී මුණින් අතට මුණින් ඔව්. එතකොට මුණින් අතට කියන්නේ කෙලින්. එහෙම මේ උඩට. එහෙම නිදා ගන්න අවසාන භාගයේදී ටිකක් එච්චර හොඳ නැහැ. නමුත් මුල කාලේ ප්‍රෙග්නන්සි එක මුල කාලේ ඔබට ඕනම විදිහට නිදා ගන්න පුළුවන්.
අපි හිතොත්ම කිට්ට වෙනකොට එතකොට වෙනස් කරන්න ඕනද ඉරියව්ව හරි බබ හම්බෙන්න ටිකක් කිට්ට වෙනකොට ඔබේ බඩ ටිකක් ලොකුයි කියලා තේරෙනකොට ඔබ කරුණා කරලා එකක් බඩ යටට තියලා නිදා ගන්න එපා. අනිත් එක කෙලින් අතරත් නැතුව පුළුවන් තරම් චුට්ටක් ඇල වෙලා නිදා ගන්න. එක්කෝ වමට එක්කෝ දකුණට. මේ දෙකම ප්‍රශ්න නැහැ. ගැටලුවක් නැහැ. හොඳයි. දැන් ගර්භණී බාබයට පත් වුණා කියලා දැනගත්තට පස්සේ විවිධ පරීක්ෂණ තියෙනවා පිළිවෙලට කරගෙන යන්න. සාමාන්‍යයෙන් ලේ පරීක්ෂණ වගේ දේවල් පටන් ගන්න ඕනේ කොයි කාලේ වගේද? ඔව්. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ ගොඩක් වැදගත්. මොකද අපේ රටේ ඇත්තටම සමහර මුත්‍රා පරීක්ෂණකින් තමයි අපි බබෙක් කියලා ඉස්සෙල්ලා දැනගන්නේ. ඒතර මම මේ චුට්ටි ෆොටෝස් ටිකක් තියෙනවා බබාගේ තියෙන සංකූලතා කොඳුවැට නාටිය අර ගෙඩි එහෙම එන්න පුළුවන් පොඩක් එක දාන්න පුළුවන් නම් ඔබට තේරෙයි මොකද මේ මේව ඉක්මනට කිරීමේ වැදගත්කම කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම යුරින් HCG පරීක්ෂණයක් කරන්න ඕන. ඔබට සුද්දෙම හැදෙන්න තියෙන දවස පහුවෙලා දවස් 4ක් හෝ 5ක් ගියාම ඔබ අනිවාර්යෙන් යුරින් HCG පරීක්ෂයක් කරන්න. ඒක පොසිටිව් නම් ඉතාම වැදගත්. දියවැඩියාව ටෙස්ට් එකක් තියෙනවා OGTT කියලා. ඊට පස්සේ හිමොග්ලොබින් ලෙවල් එක අනිත් එක තමයි රුධිර වර්ගය. අඩුම ගානේ තව ගොඩක් ටෙස්ට් තියෙනවා. ওই බේසික් තුන කරගන්න පුළුවන් නම් ඉතාම වැදගත්. එතකොට කොයි කාලෙද කරන්න ඕන? සති 5ට පෙර කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ සුද්දෙම හැදෙන්න තිබිච්ච දවස මේකට කියනවා මිස් පීරියඩ්ස් කියලා. සුද්දෙම හැදෙන්න තියෙන දවසට හැදෙන්නේ නැතුව තව දවස් 4ක් 5ක් ගියොත් යුරින් HCG පරීක්ෂාව කරගන්න. ඒක පොසිටිව් නම් වහාම මිඩ්වයිෆ් නෝන ළඟට ගිහිල්ලා කියන්න මෙන්න මෙහෙම MOH එකට ගිහිල්ලා මම ප්‍රෙග්නන්ට් මම මොකද කරන්නේ. එතකොට ඒගොල්ලෝ ලියලා දෙයි මේ ටෙස්ට් එක. ඒ ගමන් වහාම විදියට යන්න. මොකද ඔතන පෙන්නේ ওই සංකූලතා ටික සමහර සංකූලතා තියෙනවා දියවැඩිය ආවවොත් එන්න පුළුවන් ඔළුව නැති බබාලා එන්න පුළුවන් කොඳු නැට නාටිය ගෙඩි එන්න පුළුවන් ওই තියෙන්නේ ඔක තමයි ඔබ බැලුවොත් ඔකට කියනවා මෙනින්ගෝසීල් කියන්නේ ඔබේ කොඳු ඇට නාරටිය සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ටියුබ් එකක් වගේ ඇවිල්ලා මෙන්න මෙහෙම 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 වැහිගෙන යනවා සති 8 වෙනකොට මේක වැහිලා ඉවරයි එතකොට දැන් දියවැඩියාව තිබිලා හරියට බෙහෙත් ගත්තේ නැත්නම් ඉන්සියුලින් හරි මොනවා හරි සති 8 පහ වෙලා නම් ඔබ එන්නේ ඔබේ සීනි ප්‍රමාණය ගොඩක් වැඩි නම් ওই වගේ තත්ත්වයක් සමහරට වෙලා ඉවරත් ඒතර අපිට වළක්වන්න බෑ. ඉතින් ඒකෙන්ද කරුණා කරලා පුලුවන් තරම් ඉක්මනින් කරන්න. ඔය තියෙන රුධිර ඔය තියෙන මොනවාද හෘද වාස්වේ සිදුරු තියෙන අවස්ථා ටික. ඉතින් ඒතර තව තියෙන ඔළුව නැති බබෙක්ගේ රූපයකුත් අතන දකින්න. මේ තියෙන හෘද වාස්වේ සිදුරු AST කියලා. ඔය තියෙන උතර පේනවා ඇති ඔළුවේ භාගයක් තියෙන බබෙක් ඉන්නවා. ඔය යට ෆොටෝ එකේ. ඒක නෙමෙයි අනිත් එක. ඒක හරි. ඒතර ඉතින් ඒ ෆොටෝ ඉතින් මෙන්න මේ වගේ මේ සංකූලතා දකිනකොට ඔබට මේ වගේ සංකූලතා 100%ම වළක්වන්න පුළුවන් සති 5ේදී යුරින් එසිජි ටෙස්ට් එකක් කරලා දියවැඩියාව ටෙස්ට් එකක් කරගෙන අපේ රෝහලට එනවනම් ළඟම. හරි. දැන් ගොඩක් වෙලාවට ස්කෑන් පරීක්ෂා වගේ දේවල් සිද්ධ වෙන මේ අතරපාරේ. සමහර එකන ස්කෑන් නිතරම කළ යුතු නැහැ. ඒක යම් වෙලාවකදී අඩුවෙන්ම කරන්න කියලා. මෙන්න මේකේ සත්‍යතාවය සහ කළ යුතු අවස්ථා මොනවාද? ඔව්. ඒතර ස්කෑන් එක දැන් පිටරටවල කරන්නේ මෙහෙමයි. සමහර වෙලාවල් අපි දන්නවා කලාතුරකින් අපිට ඉන්න නලබබා. නලබබා කියන්නේ ගර්භාෂයෙන් පිට. දැන් අපි ගොඩාක් පරක් වෙලාවත් සමහරලට වෙන්න පුළුවන් දෙයක් තමයි අර නලබබාව හඳුනාගන්නේ පරක් වෙලා හින්දා එනකොටම පුපුරලා ලේ ගැලීමක් වෙලා ඔබේ ජීවිතයට අවධානමක් වෙන්නත් පුළුවන්. එතකොට පිටරටවල හැමතිස්සෙම සති 5ේදී යූරින් එස්ජී එකක් කරලා ඊට පස්සේ මිඩ්වයිෆ් නෝන ළඟට ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් එක කරලා සති 6 වෙනකොට ඔබ ආව ස්කෑන් එකක් ගන්න පළවෙනි ස්කෑන් එකෙන් අපි කරන්නේ බබෙක් ඉන්නවා කියලා ගර්භාෂය ඇතුලේ අඳුර ගන්නවා. ඒ ගමම්ම කියනවා බබෙක් නැත්තම් අපි පරිස්සම් වෙනවා මේ බබා ඉන්නේ ගර්භාෂයෙන් පිටද කියලා. ඒක තමයි වැදගත්. එතකොට දින හැදීම සාමාන්‍යයෙන් සිදු කළ යුත්තේ සති සාමාන්‍යයෙන් 10ක් 13ක් අතර. ඒක තමයි ඊටාම නිවැරදි. එතකොට මුල කාලේ එනකොට අපි දින හදන්නේ නැහැ. අපිට කියනවා දැන් බය වෙන්න එපා අම්මා. බබා ගර්භාෂය ඇතුලේ ඉන්නවා. ඔයා ගිහිලා අයි සති 10ක් 13ක් අතර එන්න. එතකොට අපි ඊතර නවස් අයි ස්කෑන් එක කළා දින හදනවා. ඊතර මුල අවස්ථාවේ ස්කෑන් දෙකක් එනවා. ආයි මාස 5ේදී වගේ අපි දල වශයෙන් බලනවා. අඩුපාඩු ලොකු අඩුපාඩු තියනවාද කියලා. ඊට පස්සේ අපි බලන්නේ එනකොට බඩ පොඩියක් තියෙනවා නම් වර්ධනය අඩුවක් තියෙනවද බලනවා. බඩ ගොඩක් වැඩි නම් අපි බලනවා ඔබේදී වැඩියා තත්ත්වයක්ද වතුර වැඩිද අන්න ඒ වගේ ස්කෑන්. හරි. ඉතින් අපි මේ පුංචි වෙලාව ඇතුලේ ගොඩක් දැනුම ඔබට ලබා දෙන උත්සාහ ගත්ත මේ සියල්ලත් එක්ක වඩා හොඳ දරු ප්‍රසූතියක් කරන අම්මා කෙනෙක් විදිහට අම්මා කෙනෙක් වෙන්න සූදානම් ඉන්න ඔබට වැදගත් වේ කියලා අපි විශ්වාස කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා විශේෂඥ වෛද්‍ය ප්‍රියත් ලියනගම ඔබතුමාට දවසේ මැදිරියට ඇවිල්ලා අපෝ දැනුවත් කළා. අපි